අයිබුවන් ඔහුල හැමෝටම අමරනා නවීන වෛද්‍ය විද්‍යාව පාරපරික දේශී වෛද්‍ය විද්‍යාව පිළිබඳව කතා කරන අපූර්ව වූ YouTube වීඩියෝ channel එක. අමරණායක අපිත් එක්කත් එකතුලා ඉන්නේ ලංකාවේ සුවිශේෂී ප්‍රවීණ වෛද්‍යවරයෙක් දොස්තර ජයතමසිංහ මහතා. එතුමාගේ සුවිශේෂත්වය තමයි ලංකාවේ උපාධිධාරී වෛද්‍යවරයෙකු වීමත් එනම් බටහිර වෛද්‍යවරයෙකු වීමත් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු. ඉතින් වැඩි කතිකාවතක් අවශ්‍ය නැහැ, අපි එතුමාගෙන්ම දැනගමු මොකක්ද මේ සුවිශේෂත්වය කියලා. අපිට කියන්න පුළුවන්ද මේ වෛද්‍ය විද්‍යාව දෙක පිළිබඳ ප්‍රවීණීකුණි කොහොමද කියලා කෙටියෙන් කතා කරමු. ඔව්, ඇත්තටම කතා කරනවා නම් මම MBBS උපාධිධාරී වෛද්‍යවරයෙක් කොළඹ වෛද්‍ය විද්‍යාලේ. ඊට අමතරව ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තියෙනවා පාරම්පරික වෛද්‍ය දේශීය වෛද්‍යක්‍රමේ සම්බන්ධව. ඇත්තටම ඒක පරම්පරාවෙන් ආපු එකක්. එතකොට වෛද්‍යවරුනි මේ වෛද්‍ය ක්‍රම දෙකම උපයෝගී කරගෙන ඔබතුමා මේ රෝගීන්ට ප්‍රතිකාර කරනවද? ඔව්, දැන් ඇත්තටම දැන් බටහිර වෛද්‍ය ක්‍රමය කිව්වහම ඒක ගොඩක් අද කාලේ ඉතාම දියුණු මට්ටමකට පත් වෙලා තියෙනවා, ලෝකෙ පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. නමුත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය කියන එක මේ පොඩි වෙනසක් තියෙනවා. ඒක අපි පැහැදිලි කරනවා නම් අපි කවුරුත් දන්නවා මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම. ඇත්තටම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය කියන එක උතුරු ඉන්දියාවෙන් අපිට හම්බෙච්ච එකක්. ඒක නමුත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම ඊට ගොඩක් වෙනස්. ඒක ඇත්තටම අපේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ කතාවක්. ඇත්තටම හසිත දැන් අපි දන්නවා ලෝකෙම ප්‍රචලිත වෙලා තියෙන දියුණු වෛද්‍ය ක්‍රමය තමයි බටහිර වෛද්‍ය විද්‍යාව. ඒක හැබැයි පටන් අරගෙන තියෙන්නේ මූලිකවම මේ අපි දන්න මේ විවිධ සංස්කෘතීන් වල තිබිච්ච බෙදකම ආශ්‍රය කරගෙන තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. ඒක අද වැඩිපුරම වෙලා තියෙනවා. ගොඩක් අපි හිතනවා මේක මේ අපේ දියුණු රටවල් වලට සීමා වෙච්ච එකක් කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. ඔව්. ඒතකොට පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ ඇත්තටම මේකේ අපේ රටට ආවේනික ගොඩක් දේවල් තියෙනවා. අපි කවුරුත් දන්නවා මේ සිංහල බෙදකම කියලා අහලා තියෙනවා. එතකොට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කියලා තියෙනවා. ඊට අමතරව තියෙනවා මේ සිද්ධ වෛද්‍ය ක්‍රම. සිද්ධ ආයුර්වේද කියලා කැලලක් තියෙනවා මම අහලා තියෙන. සිද්ධ ආයුර්වේද. ඒතකොට සිද්ධ ක්‍රමය කියන්නේ එක ක්‍රමයක්. එතකොට ආයුර්වේද ක්‍රමය තව ක්‍රමයක්. එතකොට ඊට අමතරව තමයි මේ දේශීය වෛද්‍ය චිකිත්සාව අපි කියනවා ඒකට හෙළවෙදකම. එතකොට මේකේ සම්මිශ්‍රණයක් අපි ලංකාවේ පවතින ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, සිද්ධ වෛද්‍ය ක්‍රමය. එතකොට පාරම්පරික දේශීය චිකිත්සාව අපි කියන හෙළවෙදකම. ඊට අමතරව තවත් කොටසක් තියෙනවා මේ අරාබි ජාතිකයන්ගෙන් ආපු එකක් මේ යුනානි වෛද්‍ය ක්‍රම. ඊජිප්තු ජාතිකයන් නෑ, ග්‍රීක්. ඒක ග්‍රීක් ජාතිකයන්ගෙන් ආපු එකක්. මේ කොහොම හරි ලංකාවේ ඔය අපි දන්න දේශීය වෛද්‍ය ක්‍රමය කතා කරන විශේෂයෙන් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය. ඇත්තටම ආයුර්වේද වෛද්‍ය සංකල්ප සහ අපේ සංස්කෘතියේ ඔය රාවණා ඉතිහාසය දක්වා දිවෙන කතාවක් තියෙන්නේ එතන. අතර වෛද්‍යතුමනි දැන් මම ප්‍රවේශයකට ඉන්නම්. ඔබතුමා දැන් රාවණා සංකල්පය මතක් කරපු ඉන්න. මොකද ලංකාවේ ලොකු ප්‍රවණතාවයක් තියෙන වෙනකොට රාවණා රජතුමාගේ බෙහෙත් ක්‍රම, ඒ කාලෙ තිබිච්ච වෛද්‍ය ක්‍රම පිළිබඳව. අතම වෛද්‍යතුමනි මට කියන්න මොකක්ද මේ ඉතිහාසය, කොහෙන්ද මේක පටන් ගන්න? ඔව්, දැන් අපි දන්න ඉතිහාසය තමයි අපි කතා කරන්නේ. අවුරුදු 2500 ඉතිහාසයක්නේ. ඔව්. නමුත් ඒක පද මම හිතන්නේ ඒක නිවැරදි නැහැ. අපේ ඉතිහාසය ඊට වඩා ගොඩක් පරණ. එතකොට අද නව ප්‍රවණතාවයක් තියෙනවා මේ රාවණා ගැන. එතකොට රාවණා රජතුමා ගැන කවුරුත් දන්නවා අද කාලේ ශ්‍රේෂ්ඨ නරපතියෙක්, විවිධ අංශවල දස්කම් පාපු. එතකොට අපි දන්න මේ දේශීය වෛද්‍ය ක්‍රමය ඇත්තටම එතුමා හරහා ආවා කියලා. එතුමාගේ සිය පුලස්තිරිෂවර සම්බන්ධකමකුත් තියෙනවා. මේකේ ගොඩක් ලොකු වෙලාවක් යනවා අපිට මේ ගැන විස්තර කරනවා නම්. අපිට ඉස්සරහට පුළුවන් මේ ගැන කතා කරන්න. ඇත්තටම අපිට වුණත් කුතුහලයක් තියෙනවා. අදටත් බෙහෙත්තරුවක කතාවක් අපි අහලා තියෙනවා. මොකද මම කියන්නේ 2500 ඉතිහාසෙට කලින් තමයි රාවණ රජතුමා ඇත්තම රෝගීන්ට ප්‍රතිකාර කරපු රෝහලක්. රෝහල සම්බන්ධව පුරාණම සාක්ෂි තියෙන ලංකාවේ පණ්ඩුකාභය රජතුමාගේ ඒ කාලේ තමයි ඒ රෝහල රෝගීන් ඉදිරියට ප්‍රතිකාර කරලා තියෙන. මම හිතන්නේ ලෝකෙ තිබිච්ච පළවෙනි සාක්ෂිය කියලා මම දන්න තරමින් මට මතක හැටියට මටත් මතකයි. මේ අපි ඉතිහාසය ගණන් ගන්නකොට ඒ අර
ශල්‍ය කර්ම වලට ගත්ත උපකරණ පවා හොයාගෙන තිබෙනවා කියන්නේ. අපි ඇත්තටම මේ ආයුර්වේද විද්‍යාව කතා කරනවා නම් ඒකේ ඉන්නවා මේ මූලික ඍෂිවරු. ඔබතුමාලාදී සුසුත කියලා ඍෂිවරයෙක් ඉඳලා තියෙනවා. එතකොට චරක කියලා ඍෂිවරයෙක් ඉඳලා තියෙනවා. ඇත්තට මේ සුසුත කියන ඍෂිවරයා තමයි මේ ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ පියා විදිහට සලකන්නේ. එතකොට චරක කියන ඍෂිවරයා තමයි අර අපි දන්න ඒ කොයි කාලේද ඉන්දියාව? ඔව් ඒක ඉන්දියාවේ. ඇත්තටම ඒක ඉන්දියාවේ මේක ඇත්තටම වේදයට සම්බන්ධයි. ඔබතුමා දන්නවා ඉතින් මේ වේද හතර ඍග් යජුර් සාමන අතරොන් කියලා වේද හතරක් තියෙනවා. ඉන්දියාවේ මේ බ්‍රාහ්මණ කුලයයි තමයි මේ ගොඩක් පරිශීලනය කරලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේ වේද හතර මුල් කරගෙන තමයි මේ ආයුර්වේදයේ දියුණුව වෙලා තියෙන එකේ සම්බන්ධ වෙලා තියෙනවා සම්බන්ධයෙන්. වෛද්‍යතුමනි දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් විදියට දැන් අපි කියමු දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයි. එතකොට දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයි. එතකොට මේ ක්‍රම උපයෝගී කරගෙන ඔබතුමා යම්කිසි සාර්ථකත්වයක් ලබලා තියෙනවද? ඒ වගේම මේ රෝගී සුවපත් කරලා තියෙනවද? කොහොමද ඒක? ඒක හොඳ අදහසක් ඇත්තටම. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මංගන මගේ ඇත්තටම පරම්පරාවෙන් ආපු පාරම්පරික දේශීය වෛද්‍යකම සම්බන්ධව තමයි මගේ ඒ පැත්තෙන් දැනුම තියෙන්නේ. එතකොට මේක වගේ පරම්පරාවෙන් මට හම්බ වෙච්ච යම්කිසි වෛද්‍ය විද්‍යාත්මක පුස්කල පොතේ ආශ්‍රය කරගෙන තමයි මම මේක දියුණු කරගෙන ගියේ. එතකොට නමුත් මේ අපි දේශීය වෛද්‍ය ක්‍රමය වුණා අපි රෝගියෙකුට ප්‍රතිකාර කරනකොට අනිවාර්යයෙන්ම අපිට අද වෛද්ය සභාවේ ලියාපදිංචිය ගන්න ඕනේ. එතකොට ඒක වෙනම අංශයක් තියෙනවා මේ පාරම්පරික දේශීය වෛද්‍යකම සම්බන්ධව. එතකොට ඒකට ගිහිල්ලා ඒකේ ඒ භාගවලට පිළිසි සිටලා තමයි පාරම්පරික දේශීය ක්‍රමය අපි පරම්පරාවෙන් තිබ්බත් අපිට සුදුසුකම ලබාගෙන තියෙන්නේ. ඉතින් ඔබතුමා අහුව ප්‍රශ්නේ තමයි මේ ප්‍රතිකාර ක්‍රම දෙක කොහොමද එකට සම්බන්ධ කරන්නේ? සම්බන්ධ කරලා මේ දෙකම කරලා ඉතිහාසයක් තියෙනවා. ඇත්තටම ඔබතුමාට කියනවා වෛද්‍යවරයෙක් හිටියා බීබීඑස් වෛද්‍යවරයෙක් 70 දශකයේ. එතුමාගේ නම ලෙනෝරා කියලා. එතුමා තමයි ආයුර්වේද කොමසාරිස් වුණා එක පාරක. එතුමා තමයි මේ බටහිර වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ සම්බන්ධ කරලා යම්කිසි දෙයක් කරන්න හදපු පළවෙනි වෛද්‍යවරයා මම දන්න තරම. නමුත් මේක ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල විශේෂයෙන් කේරළ ප්‍රාන්තයේ මේ වෛද්‍ය ක්‍රම සංකලනයෙන් තමයි ගොඩක් ගාන බෙහෙත් කරන්නේ. ඒකට මම ඔබතුමා හුවා වගේ දැන් මේ සම්බන්ධව මේ අලුතෙන් මේ දෙක සම්බන්ධ කරගෙන තමයි ප්‍රතිකාර කරන්නේ. යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා. ඇත්තටම යම්කිසි නෙමේ සමහර රෝග අපි දන්නවා මේ නිදන්ගත රෝග. නිදන්ගත රෝග. නිදන්ගත රෝග කියනකොට වැඩිපුරම ඇත්තටම මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම වලට වැඩි අපි ඒ ක්‍රම වලින් සුව කරන්න බැහැ කියලා අඳුරගෙන රෝග වලට ගොඩක් සාර්ථක ප්‍රතිකාර පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමේ තියනවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම අපිට මේකේ සමහරක් වෙලාවට ලංකාවේ අගයක් නැති වෙන්න පුළුවන්. ඇත්තට මට හම්බෙලා තියෙන විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා මේ පාරම්පරික වෙදකම් කියන්නේ ඒවස් බෙහෙත් එතකොට ඔරු දාදරක් තියෙනවා මේ ලංකාවේ. මේක හසිත දැන් මට තව දෙයක් කියන්න ඕනේ. දැන් අනිත් එක තමයි අද අපි වෛද්‍ය ක්‍රමයක් රෝගී ප්‍රතිකාර කරනකොට වෛද්‍ය ක්‍රමයක අපිට මේ රෝගය හරියට අඳුර ගන්න වෙනවා. අඳුර අපිට දැන් පිටස්තර මගේ අරමුණ තමයි මේ අපි දන්න දේශීය වෛද්‍ය ක්‍රමය අපේ ලංකාවෙන් එළියට ගෙනියන්න. එහෙම ගෙනියනවා නම් මේකට සාමාන්‍ය වෙද මහත්තයෙකුට මේක කරන්න බෑ. කරන්න බෑ. අපි මේක පිළිගන්න විදිහට දෙන්න ඕනේ මේ. එතකොට එකක් තමයි භාෂාව හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ අපි දැන් විදේශිකයෝ බෙහෙත් කරනවනේ එයාට අපි රෝගය ගැන කියන්න ඕනේ. අපිට මේ වාතාමාරුවක් කියලා කියන්න බෑනේ. ඔව්. එතකොට මේ රෝගය හවල් එක තමයි මේ තියෙන්නේ. එතකොට අන්න ඒක මට කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම මොකද උපාධිධාරී ඉංග්‍රීසි වෛද්‍යවරු නිසා රෝග නිදානේ. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමින් වුණත් මේක අපිට ගෙනියන්න පුළුවන් මට වෙලා පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔව්. ඇත්තට මේක මම හිතන්නේ ලංකාවටත් ලොකු ජයග්‍රහණයක් වෙනවා. මොකද මේ ඇත්තටම අපි මට පෞද්ගලික හම්බෙලා තියෙන අර කලින් සඳහන් කරා වගේ මේ දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ප්‍රතිකාරම ගන්නම ලංකාවට එන ඉන්න දේශීය ඉන්න දැන් මේ
සමහර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන දිනනවා මම දන්න ඇති. ඒවේ යම් නිවාසික ප්‍රතිකාර ප්‍රතිකාර කරනවා අපි හැබැයි දේශීය වෛද්‍ය ක්‍රම විතරක් දන්න අය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය අතර මේ ප්‍රමුඛතා සඳහන් කරාගේ යම් කිසි අතරම් ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් තියෙනවා. සමහර කාලයකට ඔහද රෝගීන් ප්‍රතිකාර කරන අපිට ඇත්ත වශයෙන්ම මේකට බලයක් තියෙනවා. බලේ තියෙන පරම්පරාවෙන් ආව කියලා බෑ. ඒක අපි ඒකයි බලේ තියෙන නැත්තම් ආව මේ ප්‍රතිකාරයක් දෙන්න ඖෂධයක් දෙන්න අමාරුයි. ඒක නීතිමය ප්‍රශ්න පැන නගිනවා ඒක නෝ. වෛද්‍යතුමනි මට කියන්න මේ ක්‍රම දෙක ප්‍රයෝගික කරගෙන ඔබතුම ප්‍රතිකාර දරපු රෝග මොනවද? ඔව් ඇත්ත වශයෙන්ම රෝග ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම මේ ස්නායු රෝග. ස්නායු රෝග අපි දැන් දන්නවා දැන් සමහර රෝගීන් අපි අංශභාග තත්ත්වය කියලා තියෙනවා. දැන් අංශභාග තත්ත්වය මොකක් වුණත් අපි සාමාන්‍ය විවාර කියන්නේ අංශභාගය. ඇත්තටම දැන් අද නවීන පරීක්ෂණ වලින් අපිට හොයාගන්න පුළුවන් MRI පරීක්ෂණ අපි දන්නවා කවුරුත් CT scan කියන පරීක්ෂණ මගින් මේ ඇත්තට මොළයට මොකද්ද වෙලා තියෙන්නේ කියන හානිය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඇත්තට වශයෙන්ම දැන් මේ ෂණිකවම අපිට බෙහෙත් කරනවා නම් මේ නවීන විද්‍යාව භාවිත කරන සිද්ධාන්තය. හැබැයි මේ රෝගියාට දීර්ඝ කාලීනව ඇති වෙන සංකූලතා මේ අපි දන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශේෂයෙන් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම. මේක ප්‍රයෝග කරගෙන කරන්න පුළුවන් එම කරමින් පවතිනවා. විශේෂයෙන්ම මට දෙන්න උදාහරණ තියෙනවා මේ අපේ මේ ස්නායු විශේෂඥ වෛද්‍යවරු සාමාන්‍යයෙන් මේ ඉතිහාස සුවය ගන්න බෑ කියලා කියුවාට අපි ප්‍රතිකාර කරනවා අපි සුපත් කරලා දෙනවා. ඒගොල්ලන් සා රෝග ගත්තාම දැන් අපි දන්නවා අංශභාග කියන රෝගී තත්ත්වය. අංශභාග රෝගී තත්ත්වෙ වෙන්නේ ඇත්ත වශයෙන් මොලේ රුධිර වාහිනියක් එක්කෝ පුපුරන්න ඕනේ එක්කෝ අවහිර වෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍ය විවර කියන්නේ අංශභාග. නමුත් ඒක නිවැරදි නෑ. එතකොට අපි දන්නවා මේ පරීක්ෂණ වලදී හරියටම මොලේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක හොයාගන්න පුළුවන්. ඒක අපිට දේශීය වෛද්‍ය ක්‍රමකින් කරන්න බෑ. ඔව් මතකද? එතකොට හැබැයි මේ රෝගය ඊට පස්සේ යන සංකූලතාව දිනන්නේ රෝගියාගේ දැන් ගැන හිට ගන්න බෑ කතා කරන්න බෑ. අන්නේ ප්‍රශ්න ගොඩක් කියව අපිට මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මගින් අර නවීන වෛද්‍ය විද්‍යාව ප්‍රතිකාර කරනවාගේ එතනින් එහාට බෑ කියලා කිව්ව ඒවා ඊටදී අපිට සාර්ථකත්වයක් ගන්න පුළුවන් අරගෙන තියෙනවා කරමින් පවතින. ඊට අමතරව විශේෂයෙන්ම දැන් අපි දැන් මේ අද කාලේ අපි දකින දෙයක් තමයි මේ දරුබල අඩු වීම, දරුබල අහිමි වීම කියන தত্ত্বය අපි කියන සබ්ෆර්ටිලිටි. ඇත්ත වශයෙන්ම මේකට ඉතාම සාර්ථක ප්‍රතිකාර අපට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. අපේ මේ ඉන්දියෝජි මහතුරු බබාලා ගන්න බෑ කියපු ඉවල් වලට අපි බබාලා ප්ලීස් ගන්න කටයුතු සිද්ධ කරලා තියෙනවා ප්‍රතිකාර කරනවා වගේ. ඒවත් එක පැත්තක්. වෙනත් රෝග මොනවාද වෛද්‍යතුමනි මොනවද? ඔව් දැන් මම කතා කරන්නේ ස්නායු රෝග. එතකොට දරුබලා හිමි වීම හෝ අඩු වීම ඊළඟ ප්‍රධාන කතාව තමයි මේ ලිංගික ගැටලු. ඇත්තටම සමාජයේ ගොඩක්ම බහුලයි. අපේ නවීන විද්‍යාත්මක ක්‍රම වගේ ගොඩක් අතුරට සාර්ථක ප්‍රතිකාර අඩු ලිංගික ගැටලු වලට අපි දන්නවා. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමේ මේ සම්බන්ධව මේ පුරාණ පොත්පත්වල පරිච්ඡේද ගණන් තියෙනවා. ඒකේ අපි දන්න ආයුර්වේදයේ තියෙනවා ඇත්තටම වාජීකරණ තන්ත්‍රය කියලා මේ වෙනම පරිච්ඡේදයක් ඒ සම්බන්ධව. එතකොට මේකට පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයක් එකතු කරගත්තාම ඉතාම සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔව්. ඇත්තටම අර සමහන් කරා වගේ වෛද්‍යතුමනි මේ මට හිතෙන ආකාරයට නම් දැන් වෛද්‍ය දේශීය වෛද්‍ය විද්‍යාවත් බටහිර වෛද්‍ය විද්‍යාව ඇත්තටම මූලාරම්භයේ දේශීය වෛද්‍ය විද්‍යාව තමයි. ඔව් ඇත්තටම දේශීය කියන්නත් බෑ විවිධ සංස්කෘතීන් වල මේ මුල තියෙන්නේ අපේ විවිධ සංස්කෘතික පදනම් කරගෙන තමයි මූලිකව. ඔව් දැන් දේශීය කියලා ගත්තාම දේශීය වෛද්‍ය ක්‍රමය මම ඔයාලට කලින් කිව්වා. ඔව් දේශීය කියන්නේ එළ වෙදකම මේක සම්මිශ්‍රයක් තියෙනවා. ආයුර්වේද, සිද්ධ, යුනානි අපේ දේශීය එළ වෙදකම. ඇත්තටම මේකට හරිම වචනේ ආයුර්වේදයේ තමයි මූලික ආරම්භය. ඔව් ආයුර්වේදයේ තමයි මූලික සංකල්ප ටික තියෙන්නේ. ඒකෝ සංකල්ප ටික මූලික සංකල්ප ටික පැහැදිලි කරලා තියෙන්නේ ආයුර්වේදයේ. ආයුර්වේදයේ. ඒකට ටෙක්ස්ට් බුක් තියෙනවා. ඒකෝ නමුත් අර දැන් මම කියවන රාවණා රජතුමාගේ සහ තුමාගේ ඒ පරම්පරාවෙන් ආපු අපේ හෙළවෙදගම පිටම ආවේනික ප්‍රතිකාරයම. දැන් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය කියලා ගත්තාම පාරම්පරික කියන්නේ පරම්පරාවට ආවේනික.
එතකොට දැන් ඔයාලි පරම්පරාවේ තිබ්බනම් අපි ඔයාගේ සමහර ප්‍රතිචාරු මම දන්නේ නැහැ. ඔව්. ඒක ඔයාගේ පරම්පරාව. දැන් මගේ පරම්පරාවේ තියෙන ඒවා සමහර විට වෙනත් අය දන්නේ නැහැ. නමුත් ආයුර්වේදයේ කියන එක ඔක්කොටම පුළුවන්. ඒක අපිට පොතකින් ඉගෙන ගන්න පුළුවන්. පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ වෙනස ඒකයි. ඔව්. එතකොට දැන් මේකෙදි ඇත්තටම දැන් ඒක සමහර රහසක් විදිහට යන්න පුළුවන්. මට මේ තව ටිකක් කියන්න ඕන බව තියෙනවා. මේ ඇත්තටම මේ ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක්‍රම ගත්තාම මේක ඇත්තටම ගොඩක් ප්‍රතිකාර ක්‍රමවල සංකලනයක් තියෙනවා. ඊට ඊට ඒකම වගේ මේක එකතුවක් තියෙනවා. ආයුර්වේදයේ කියන එක වයිතුමනේ අපිට තව පොඩ්ඩක් විග්‍රහ කරන්න මොකක්ද මේ? ඇත්තටම ආයුර්වේදය හඳුන්වන්නේ මේ අෂ්ටාංග ආයුර්වේදය කොටස් 8ක් තියෙනවා. ඔතමාටි දුව අර වාජීකම තන්ත්‍රය කියලා මන්නේ ඒක එක කෑල්ලක් තමයි කොටස් 8. ඊළඟට මේකේ ප්‍රධාන කෑල්ලක් තියෙනවා භූත විද්‍යාව කියන එක. භූත විද්‍යාව කියන එක අද මේ ගොඩක් තැන්වල උගන්වන්නේ නැති එකක්. භූත විද්‍යාව කියන එකට එන කොටස් කීපයක් තියෙනවා. ඒක තමයි යන්ත්‍ර මනෝවිද්‍යාව, ජ්‍යොතිෂ්‍ය. ඒක කොට මේ ඇත්තටම අපේ ආයුර්වේදයේ ප්‍රතිඵල සාර්ථක වෙන්න නම් මේ කොටස දැනගෙන ඉන්න ඕනේ. ඉන්න ඕනේ. ඉන්න ඕනේ. මේ කොටස අද අපි දන්න ඔය රාජගිරිය අපි තියෙනවා යක්කල තියෙනවා සාමාන්‍ය ආයුර්වේද වෛද්‍යුන් බිහි කරන මෙතෙන් තියෙනවා. නමුත් ඒ තැන්වල උගන්වන්නේ උගන්වන්න දන්න අය වෛද්‍යුනි. කෙටි ප්‍රශ්නයක්, ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද? ඔව්, ඇත්තටම කියනවා නම් ඒ භූත විද්‍යා කොටස සම්බන්ධයෙන් මට ලොකු දැනුමක් තියෙනවා. මොකද එකක් අපේ පාරම්පරිකව ලැබුණු දේවල් වල පුස්කල පොත්ේ ආශ්‍රයෙන්, අනිත් එක තමයි මගේ දැනටත් ඒ සම්බන්ධව මම ලංකාවේ ප්‍රවීණ ආශ්‍රය කරනවා. ඒ සම්බන්ධව දැනුම ලබාගෙන උසස්ම දැනුම තියෙන දේශීය වෛද්‍යවරු ඉන්නවා මායික සම්බන්ධ පාරම්පරික. ඇත්තටම ඒගොල්ලන්ගේ ලොකු දැනුමක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ අපි දැන් ගත්තොත් එහෙම මේ ඔක්කොම සංකල්පනේ එනකොට ලොකු දෙයක් වෙනවා. ඔව්, ඇත්තටම දැන් ඔබතුමා කිව්වා මේ අමරණා චැනල් එක ඇත්තටම ගත්තෙත් අපි දන්න දෙයක් වඩා හොඳ සෙනෙකට දෙන්න, වඩා හොඳ සඳ සෙනෙකට දෙන්න ගන්න. එතකොට මේකෙදි අපි දෙන දේ හරියුම් නොවන මේ සෙනෙකට දෙන දේ හරි දෙයක් වෙනවා. එතකොට දැන් මෙතෙන්දී අර ලොකුමා කිව්වා වගේ දැන් අද ඉන්නවා යంత్ర මන්ත්‍ර කරන මිනිස්සු ඕන තරම්. ඒ නිසා හැබැයි මේක නැති කරලා තියෙනවා. ඇත්තටම මේක මිනිස්සුන්ට එපා කරලා තියෙනවා. මොකද දැන් ඇත්තටම භූත විද්‍යාව, එහෙම නැත්නම් භූත විද්‍යාව කියලා මේ කියන්නේ උත්ත විද්‍යා උත්තෝ තියෙන්න ඕනේ. උත්තෝ මේ මුළු රටනම පෙන්නන්න, මේ රූපවාහිනියම පෙන්නන්න ගියොත් ඒකේ බලයක් නැති වෙනවා. නැති වෙනවා. ඒක උත්තෝ තියෙනවා. අතනම අපි අද ගත්තොත් එහෙම ඉවත් බවක් හැමතැන පත්‍රේ ගත්තොත් එහෙම මන්ත්‍ර බලය මේක කරනවා අරක කරනවා. ඉතාලම උළු විහිදිලා තියෙනවා. ඉතින් ඔච්චර කරන්න මිනිස්සු ඉන්නවා නේද? ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂ්‍ය කියන විෂය ගොඩාක්ම ලොකු පුළුල් විෂයක්. ඒක මේකට ඇත්ත වශයෙන්ම අපේ ඉදිරියට ජීවිතේට ගොඩක්ම සම්බන්ධ කරගන්න පුළුවන් විෂයක්. මිනිස්සු දැන් මේක එපා කරලා තියෙන්නේ. මේ අද රූපයන් දෙන මිනිස්සු මේක වාර්ජ කරන ලක් කරලා කරන්න බැරි දේවල්. ඇත්තටම කියනවා නම් ජ්‍යොතිෂ්‍ය ගත්තාම ජ්‍යොතිෂ්‍ය විහිදපු ඍෂිවරු ඉන්නවා. ඒගොල්ලන්ගේ අතරත් විවිධ බරපතල මත තියෙනවා සමහර දේවල් සම්බන්ධ. හැබැයි මේ අපි අද ඉන්න ජ්‍යොතිෂයෝ ඊටත් වැඩිය විසරද වගේ තමයි කටයුතු කරන්නේ. ඒ මිනිස්සු අද කරන්නේ මේ දේශපාලනීයට කටයනවා, දේශපාලන නැවි කියන ඒ වගේ යන්න නෙමෙයි ජ්‍යොතිෂ්‍යය. ජ්‍යොතිෂ්‍ය කියන්නේ අපේ එදිනෙදා කටයුතු ප්‍රශ්න කරදර වලින් බේරිලා මේ වැඩ කටයුතු කරගන්න තමයි ඒක බිහි කරලා තියෙන්නේ. ගැටලු තියෙනවා. නමුත් මේ යම් තර අනායති කියන්නේ මේ ඇත්තට. මේකේ වැරදි භාවිතයක් දැනට තියෙනවා. වෛතුමනි බොහොමත්ම ස්තුතියි අද ඔබතුමා අපිත් එක්ක මේ කාලය වෙන් කරාට. ඉතින් අපි ඉස්දිරියට බලාපොරොත්තු වෙනවා මේ අමරණ channel එක හරහා විස්තරාත්මකව මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ අපේ ප්‍රේක්ෂකව දැනුවත් කරන්න. ඔව් හස්ත ඇත්තටම දැන් ඔබතුමා වගේ මේ සම්බන්ධ උනන්දුව දක්වන කෙනෙක් ඉදිරිපත් වීමත් ලොකු දෙයක්. මොකද අපි මේ සම්බන්ධව මේ වැඩිලලා යන යටපත් වෙලා යන දේවල් අපේ දේවල් අපි දැන් අපේ ජනතාව දැනුවත් කරන්න මේක භාවිතා කරලා ඒගොල්ලන්ගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කරන්න අදිටන් කරගනිමු. සුබ දවස. සුබ දවස්. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලන්නේ අමරණා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. අපි ඉස්සරහට තවත් අලුත් දේ අරන් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.